හයි යාළුවනේ I think කසන් සරේම අවදි වෙනද ලමයට ගොඩාක් කරා අපි වීඩියෝ එකක් අද දවසේ කරා ඉතින් මේ හැන්ද හැමදේ සුට්ටක් අපි වෙනසකටත් එක්ක කියලා පොඩ්ඩක් වල වේගෙන පැත්තේ පොඩ්ඩක් නාන්න කියලා ආවා ඉතින් කසන් සරේ නම් මේ වෙලාව වතුර බැල බැර ගන්න කවුරුත් නැද්ද කවුරු හරි එන්න මෙන්න එක්කෙනෙක් වතුර ගිලිනවෝ අනේ කවුරු හරි ඔබේ දැක්කේ කෙනෙක් දියේ ගිලුණාම අපි නොකල යුතුම දෙයක්. අපි සාමාන්‍යයෙන් එක එක චාරිකා යනවා එක එක විනෝද ගමන් යනවා නෑදෑකවල් යනකොට සාමාන්‍යයෙන් ගොඩාක් දෙනේ ප්‍රිය කරන දෙයක් තමයි පුතේ නාන්න යන එක. ගංගාවල වැව් වල ඇලවල් දොළ වල නාන්න යනවා. ඉතින් ওই නාන්න ගියාම අපි දිනපතා දකින්න ප්‍රවෘත්ති වලත් බොහෝ දෙනෙක් පුතේ දියේ ගිලිලා ජීවිතවලට හානි සිද්ධ වෙනවා. පුතේ ඉතින් එහෙම කෙනෙක් හරිසියේ දියේ ගිලුණොත් සමහරට අපේ සහෝදරෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. හැබැයි කිසිම අවස්ථාවක අපි කලබල වෙලා ඒ පුද්ගලයා බේරගන්න අදහසින් අපි වතුරට පනින්න හොඳ නෑ. මොකද ඒ වතුරේ ගිලෙන පුද්ගලයා අපි වතුරට පැනනහම අපිවත් අල්ලගෙන ගිලෙන්න පුළුවන්. මොකද එහෙම විච්ච අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි අපිට එවැනි අවස්ථාවක දියේ ගිලෙන පුද්ගලයාට උදව් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපි දැන් ඒ ක්‍රම මොනවද කියලා බලමු. පුතේ මේ මගේ අතේ තියෙන්නේ සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවක අපිට භාවිත කරන්න පුළුවන් දෙයක්. මේක රෙදි කෑල්ලක්, මේක බෙඩ්ෂීට් එකක්. අපිට මේ වගේ වෙලාවක සරමක් නැත්නම් සාරියක් ඒ වගේ ටිකක් සමිශක්තියක් තියෙන රෙදි කැපැල්ලක් භාවිත කරන්න පුළුවන්. ගිලෙන පුද්ගලයා පුතේ අපේ හිට්ටුව ළඟපාත තින්නවා නම් අපිට ඒකේ කොනක් අපේ අතේ තියාගෙන ගිලෙන පුද්ගලයාට අපිට ඒකේ අනිත් කොන ලබා දෙන්න පුළුවන්. ඒ මගින් අපිට ඔහු බේර ගන්න පුළුවන්. එවැනි අවස්ථාවක දියේ කියන පුද්ගලයා බේර ගන්න භාවිත කරන්න පුළුවන් තව දෙයක් තමයි අපිට මේ ලනු කැබැල්ලක් අපිට පුළුවන් ලනු කැබැල්ලක් අර රෙදි කැබැල්ල වගේ මෙන්න මේ විදිහට එක පැත්තක් ඔහුට දීලා මෙහෙම අපිට ඇදලා ළඟට ගන්න. පුතේ මේ තියෙන හිස් බූලියක් නැත්නම් අපි කෑන් එකක් කියලාගෙන මේක ඇතේ මොකුත් නැහැ. මේ වගේ දියලා ගින්න පුද්ගලයාට අපිට මේ වගේ දේකුත් ඔහුට අල්ලා ගැනීම සඳහා දෙන්න පුළුවන්. දෙක අල්ලා ගත්තාම ඒක ඇතුලේ තියෙන වාතය නිසා ඔහුට දියේ නොගිලි රැඳෙන්න පුළුවන් දියමතු පිට. බූලියක් ස්කෑන් එකක් අපි ජලයට විසි කරන්නේ කවුරුන් හෝ දියේ ගිලින පුද්ගලයා බේරා ගන්න ළඟට එනතෙක් දියමතු පිට රැඳී. මේ තියෙන්නේ තර බූලිය වගේ මේක හිස් බෝතලයක්. මේක ඇතුලේ පුතේ මොකුත් නැහැ. මේක ඇතුලේ වාතය පිළලා තියෙන දියේ ගිලින පුද්ගලයෙකුට කවුරු හරි ඔබ බේරා ගන්න ළඟට එනතෙක් දියමතු පිට රැඳී ඉන්න අපිට මෙන්න මේ වගේ හිස් ටිකක් ලොකු බෝතලයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි මේකෙන් ඔහුට පුළුවන් දියමතු පිට රැඳී ඉන්න පමණයි කවුරුන් හෝ ඔබ බේරා ගැනීමට එනතෙක්. දැන් මගේ අතේ මේ තියෙන්නේ පුතේ දියේ ගිලින පුද්ගලයෙක් බේරා ගැනීම සඳහා අපිට දෙන්න පුළුවන් දෙයක්. මේක පුතේ ටියුබ් එකක් කුලම්පුරූප වාහන රොස්දා පාවිච්චි කරන මෙන්න මේ වගේ දෙයක් පුතේ අපිට දියේ ගිලින කෙනෙකුට දෙන්න පුළුවන්. ඔහුට අර කලින් කිව්වා වගේ කවුරුන් හෝ ඌව බේරා ගැනීමට පැමිණ තෙක් දියමතු පිට රැඳී ඉන්න තමයි මේ ටියුබය ඔහුට උපකාරී වෙන්නේ.